අද තියෙන ආර්ථිකයත් එක්ක ගොඩක් ව්‍යවසායකයන්ට ගැටලුවක් තියෙන හෙට මොකක් වෙයිද? මේක අද මම පුවත්පතක දැක්කා අද වෙනකොට ඩොලරේ 190 බවට ඩොලරේ විකුණුම් මිල 190 බවට පත් වෙලා. ඒ සමග විවිධ ශේෂ්ත්‍රයන්ගේ විවිධ සීමා ගැටලු ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේ අද ආර්ථිකයේ මේ තියෙන මේ කොරෝනා නැත්නම් මේ COVID-19 තත්ත්වය අපේ ආර්ථිකයට කොහොම බලපාවි? අපේ ආර්ථිකයේ අනාගතය කොහොම වෙයි? ඔබතුමාට මේ අවස්ථාව. ආයුබෝවන් සියලුම දෙනාට බොහොම ස්තුතියි ඖෂධි මහත්මයා. අපි අද ඉතාමත්ම වැදගත් සාකච්ඡාවකට අද ඇතුළත් වෙන්නේ COVID-19 මගින් නැතිවන අහිතකර බලපෑමෙන් ව්‍යාපාර ආරක්ෂා කරගන්නේ කෙසේද කියන මාතෘකාව. ඇත්තටම ආර්ථික විද්‍යාඥයෙක් හැටියට මා දකින්නේ අපි ඉතාමත්ම ගැඹුරු ආර්ථික අර්බුදයක තමයි ශ්‍රී ලංකාව මේ වෙලාවේ තියෙන්නේ. අපේ සියලු දෙනා දන්නා පරිදි සාමාන්‍යයෙන් ලෝකයේ බෞද්ධ දර්ශනය පැහැදිලි කරන පරිදි බෞද්ධ දර්ශනයෙන් කියන විදිහටම චක්‍රයක් තියෙනවා. ඔබ දන්නවා දුක සැප කියලා. ඒ වගේම ආර්ථික විද්‍යාවෙත් තියෙනවා ව්‍යාපාර චක්‍රයක් කියලා එකක්. ඒ ව්‍යාපාර චක්‍රයේදී ව්‍යාපාරික කටයුතු හොඳ වෙන අවස්ථා තියෙනවා, ව්‍යාපාරික කටයුතු පසුබසින අවස්ථා තියෙනවා, ව්‍යාපාරික කටයුතු වල ඉතාමත්ම පතුලෙහි ඉන්න අවස්ථාව තියෙනවා, ඒ වගේම ව්‍යාපාර දියුණු වෙන අවස්ථා තියෙනවා. ඉතින් අද අපි සියලු දෙනා ශ්‍රී ලංකාවත් ලෝකයක් ඉන්නේ ව්‍යාපාරික චක්‍රයේ පතුල කියලා කිව්වොත් මම බොටම් කියලා අපි මේක කියනවා බිස්නස් සයිකල් එකක. ඒ පතුලේ තමයි අද අපි පතුලට කිමිදෙමින් ඉන්නේ. ඒ කියන්නේ අපි ආර්ථිකමය වශයෙන් ලෝකය සහ ශ්‍රී ලංකාව වැටෙමින් ගෙහිලා අඩියක තමයි අපි වර්තමානයේ ඉන්නේ. ඉතින් මේ වැටීම ඉදිරි මාස දෙක තුළ, ඉදිරි මාස තුන තුළ තවදුරටත් තීව්‍ර වෙන්නත් පුළුවන්, වර්ධනය වෙන්නත් පුළුවන්. ඒක අපි මේ COVID-19ට මුහුණ දෙන ආකාරය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඔව්, ආර්ථික අර්බුදයක් කියන්නේ මොකක්ද? දැන් ඔබ දන්නවා ආර්ථිකයක පසුබැස්මක් තවත් සමාජීය, සංස්කෘතික, ඒ වගේම අනෙකුත් දේශපාලන කරුණු එකතු වුණාම තමයි අර්බුදයක් බවට පත් වෙන්නේ. අද අපි මූණ දීලා තියෙන මේ අර්බුදය ආරම්භ වෙන්නේ අපි දන්නවා චීනයේ සෞඛ්‍ය ගැටලුවකින්. අද අපි හැමෝම මූණ දීලා තියෙන සෞඛ්‍ය පිළිබඳ ගැටලුවක්. ඒ සෞඛ්‍ය පිළිබඳ ගැටලුව ක්‍රමයෙන් ආර්ථිකය පිළිබඳ ගැටලුවකට පරිවර්තනය වෙනවා. ඒ වගේ මේක සමාජ ගැටලුවකට පරිවර්තනය වෙනවා. මේ ගැටලුව තුළ අපි කොහොමද ඉදිරියේදී ආර්ථික කාර්යයන්ට මූණ දෙන්නේ? විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදයකට යනකොට ඕනම සමාජයක ඇතිවන දේ තමයි මිනිස්සුන්ගේ විශ්වාසය පළමුවෙන්ම පළුදු වෙමින් යනවා. අපි සියලු දෙනා ව්‍යාපාරිකයෝ හැටියට වෙළඳපොළ පිළිබඳව විශ්වාසයක් තියෙනවා. අපිට ලැබෙන අමුද්‍රව්‍ය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. අපි බහන්න හදන ආකාරය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම පාරිභෝගිකයෝ හැටියට මට වෙලාවට කඩේට ගිහිල්ලා බහන්න ගන්න ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මේ විශ්වාසය බිඳ වැටීම ආර්ථිකයක තියෙන දරුණුතම අවස්ථාව. ඔබ දන්නවා දැන් අද උදේ ඔබ කිසියම් බහන්න මිලදී ගන්න තැනකට ගියා නම් ඔබට ඒ බහන්න ටික ගන්න ලැබෙයිද නොලැබෙයිද කියලා සමහර වෙලාවට ඔබ පැය 3ක් 4ක් කාලය ගත කරා. මේ විදිහට කාලය ගත කිරීම තුළ රටේ සියලුම අය අද මූණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදයට. ඉතින් මේ ආර්ථික අර්බුදයකදී අපි විශේෂයෙන්ම දැනගත යුතු කාර්යය තමයි තමන් නැවත නැවතත් ඒ අර්බුදය තමන්ට වාසිදායක වෙන අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද? එහෙමනම් අපි හිතමු ව්‍යාපාරික මහත්මයෙක් නම් ඒ ආර්ථිකයේදී ඔහු ව්‍යාපාරික අවස්ථා ප්‍රගුණ කරගන්නේ කෙසේද? අපිට මේ අර්බුදයකදී හඳුනා ගන්න පුළුවන් අපිට මූණ පාන්නට වෙන දුර්වලතා. දැන් ඔබ ව්‍යාපාරිකයෙක් හැටියට තේරෙන්න ඕනේ ලංකාවේ මේ වෙනකොට සැපයුම් අංශ සියල්ල බිඳ වැටිලා තියෙන්නේ. දැන් මට අද කුඩා ව්‍යාපාරිකයෙක් කතා කරලා කිව්වා අපේ කඩේට බඩු ගේන්න යන විදිහක් නැහැ. එතකොට ඒ නිසා අපි දන්නවා, ඒ කියන්නේ ගම්මාන මට්ටමින් ලංකාවේ තොග වෙළෙන්දාගෙන් කුඩා ව්‍යාපාරවලට බහඬ ගලාගෙන එන ක්‍රමවේදයක් නැහැ. ඒ කුඩා ව්‍යාපාරිකයා තමයි ගිහිල්ලා තොග වෙළඳ කඩෙන් බඩු ගේන්නේ. එහෙමනම් අපේ රටට අවශ්‍යයි මේ බෙදා හැරීමේ ක්‍රමවේදය. ඒ බෙදා හැරීමේ ක්‍රමවේදය කියන එක හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. කාට හරි පුළුවන් නම්
හොඳ ව්‍යාපාරික අවස්ථාවක් හැටියට මේ බෙදාහැරීමේ ක්‍රමවේදය දියුණු කරන්න ඒක මං හිතනවා ඕනම ව්‍යාපාරික අවස්ථාවක් හැටියට ඉදිරියේදී වැදගත් වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි අපි ආර්ථික අවපාතයකදී විශේෂයෙන්ම අපි සතුව තියෙන සම්පත්, අපි සතුව තියෙන දැනුම, අපි සතුව තියෙන සම්බන්ධතා, අපි සතුව තියෙන තාක්ෂණය පිළිබඳව අපි නැවතත් පසු විපරමක පෙර විපරමක යෙදෙන්නට ඕනේ. ඇයි මං මේ දෙක කියන්නේ? ඇත්තටම අපි ඒව හරියට භාවිතා කළොත් අපිට ඒක අවස්ථාවක් කරගෙන ඒ ආර්ථික අවපාතයෙන් ආර්ථික අර්බුදයෙන් ඉදිරියට යන්නට පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ අපි ඒ ආර්ථික අර්බුදයේ හමුවේ බිඳ වැටෙනවා. ඇත්තටම ලංකාවේ ආර්ථිකයට මං හිතනවා හොඳ ශක්තියක් වෙමින් අපි සියලු දෙනා කල්පනාකාරීව වැඩ කරොත් මේක අවස්ථාවක් කරගන්න පුළුවන් කියලා. සුනාමිය අපිට ආවා, ඒ වගේම යුද්ධය ආවා, ඒ වගේම මේ අවස්ථාවේදී අපි ඉදිරියේදී කල්පනා කරොත් අපිට හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්නේ? ලංකාවේ ආර්ථිකය තුනෙන් දෙකක් විතර තියෙන්නේ මේ අසංවිධිත ආර්ථිකයක් අපි ඉන්නේ. අසංවිධික ආර්ථිකයක තියෙන්නේ සූක්ෂම ව්‍යාපාර ගොඩාක් තියෙනවා, කුඩා ව්‍යාපාර ගොඩක් තියෙනවා, මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩක් තියෙනවා, මහා පරිමාණ ව්‍යාපාර තියෙන්නේ ඉතාමත්ම සුළු සංඛ්‍යාවක්. ඉතින් ඒ නිසා අපි අමතක කරන්න හොඳ නෑ පළමුවෙනිම මේ සූක්ෂම ව්‍යාපාර කරන අය. සූක්ෂම ව්‍යාපාර කියලා කියන්නේ මයික්‍රෝ බිස්නස් කියලා කියන්නේ තනි තනි පුද්ගලයා විසින් කරනු ලබන කුඩා කුඩා ව්‍යාපාර. ඒ නිසා තමයි ලංකාව අසංවිධිත ආර්ථිකයක් තුළ තියෙන නිසා සංවිධිත ආර්ථිකයකට වඩා අපිට මේ බලපෑම අවම වෙනවා. මොකද ලෝකයේ දැන් වර්තමානයේදී සංවිධිත ආර්ථික ක්‍රමයන් වල නිෂ්පාදනය රඳාපවතින්නේ ඒ නිෂ්පාදන ක්‍රියාවලිය කොටස් වලට බෙදලා. දැන් අපි බයිසිකලයක් හදනවා නම් එක රටක බයිසිකලයේ හදන්නේ, ඒ බයිසිකලයේ හදන කෑලි එක එක තැන් වලින් ගෙනල්ලා එක තැනකින් තමයි බයිසිකලය අවසානයේදී පුරුද්දන්නේ. ඒ ක්‍රමවේදයට ගිහිල්ලා තියෙන නිසා එක තැනක කෑල්ලක් හදන්න බැරි වුණොත් අපි මේකට කියනවා ග්ලෝබල් වැලියු චේන් කියලා. මේ වැලියු චේන් එකට තමයි විශේෂයෙන්ම නැගෙනහිර ආසියාවේ මේක බලපාලා තියෙන්නේ. නමුත් ලංකාවේ ආර්ථික ක්‍රමවේදය මේ වැලියු චේන් එකට සම්බන්ධ ආර්ථිකයක් නෙවෙයි. ඒ නිසා මේ කුඩා ව්‍යාපාරිකයෝ, සූක්ෂම ව්‍යාපාරිකයෝ අපි ක්‍රමවේද තුලින් ආයතන පද්ධතිය ශක්තිමත් කරලා ධෛර්යමත් කළොත් මට හිතෙනවා මේක ඔපචුනිටි එකක් නැත්තම් අවස්ථාවක් හැටියට මේ ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩ එන්නට පුළුවන්. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් අපිට අවශ්‍ය කුමක්ද? අපි ඒ සඳහා නිවැරදි ආර්ථික ක්‍රියාදාමයන් ඉටු කරන්නට ඕනේ. දැන් ඔබ මේ COVID-19 වලට වෛද්‍යවරු කියන, වෛද්‍යවරු නිර්දේශ කරන සියලු දේ කරනවා. ඒ වගේම තමයි මම කියන්නේ අනාගතයේදී ඔබේ ආර්ථික විද්‍යාඥයන්ට, එම තම ජේෂ්ඨ කළමනාකරුවන්ට, විශේෂඥයන්ට සවන් දීමේ හැකියාව වැඩි කරන්න. පුළුවන් තරම් වෙන අයගෙන් අපිට ගන්න පුළුවන් මොකක්ද කියන එක ගන්න. වෛද්‍ය විද්‍යාව වගේම ආර්ථික විද්‍යාවත් කළමනාකරණයත් අපේ ජීවිතයට අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට පුළුවන් මේ වගේ සාකච්ඡා තව තවත් පුළුල් කරලා අපි ඉදිරියේදී අපි හිතන පතන ආකාරය ලංකාව දියුණු කිරීමට අවශ්‍ය වන මූලික දේවල් අපි පැහැදිලි කරමින් යනවා. විශේෂයෙන්ම ආයතන ශක්තිමත් කිරීම, ඒ වගේම අපි කොහොමද මේ වැඩපිළිවෙළවල් සිස්ටම්ස් ඇති කරන්නේ, මේ සඳහා අපිට ජාලගත වීමක් කොහොමද අපි කරන්නේ, අපි කොහොමද වෙනත් රටවල් වලින් ඉගෙන ගන්න. මෙන්න මේ දේවල් ඉදිරියට අපිට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතන්නේ මම විශාල කාලයක් ඔබෙන් ගත්තා. ඉතින් ඒ නිසා ඉදිරියේදී මම තවදුරටත් මේවා පිළිබඳව පැහැදිලි කරන්නම්. ඔබ හැම හමුවීමට ලැබීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මා දැනට නිහඬ වෙනවා ඔබේ ගැටළු වලට පිළිතුරු සැපීමේ බලාපොරොත්තු වෙමි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. ඇත්තටම මම හිතනවා අපි පුළුල් පරාසයක් ඇතුලේ ඔබගේ ඒ විනාඩි 10 ඔබ වියදම් කරා. විශේෂයෙන්ම බෙදා හැරීමේ ක්‍රමවේදවල ගොඩනැගිය හැකි අවස්ථාවන්, ඒ වගේම ලෝක ග්ලෝබල් වැලියු චේන් එකට සම්බන්ධ වීම තුලින් ගොඩනැගිය හැකි අවස්ථාවන්, මයික්‍රෝ බිස්නස් මේ වගේ එකම දැනුම තිබෙන පිරිසට සවන් දීමේ වැදගත්කම මම හිතනවා ඒක අපි ඉදිරියට මම හිතනවා කතා කළ යුතුයි ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි දෙවැනියට යොමු වෙන්නේ ලලිත් සුමන සිරි මහත්මයා. ඇත්තටම අපි මෙම